එමෙතුමා මෙරට චීන තානාධිපතිතුමා කියලා තියෙනවා ශ්‍රී ලංකාව IMF සමග පැවති සාකච්ඡාව චීනයේ අපිට ලැබෙන උදව්වට ඒක බලපානවා කියලා. මේ ගැන රජයේ ස්ථාවරය මොකද්ද? ඊපස්සේ ජනාධිපතිතුමායි අගමැතිතුමායි ඉල්ලා මේ දොරෙන් ඉවත් වෙන්න ඕනි කියලා තමයි දැන් හැමෝම අහන්නේ. එතකොට එතුමාලාගේ ප්‍රධානත්වයෙන් ඔබතුමාලා දැන් අලුත් කැබිනට් එකට පත් වෙලා තියෙනවා. ඔබතුමාලා මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ ජනතාව ප්‍රතික්ෂේප කරනවානේ ජනාධිපතිතුමා අගමැතිතුමා. ඒකර ඔබතුමාලාවත් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒකර ඔබතුමාලාගේ වැඩ පිළිවෙල මොකද්ද? මොකද්ද කරන්න හදන්නේ? ඔබම දීර්ඝ ප්‍රශ්නයක්. මම පළවෙනි ප්‍රශ්නයට උත්තර දීලා ඉන්නම්. ඔබ ඇහුවේ චීනයේ ස්ථාවරය ගැන. ඔබ දන්නවා මේ වෙලාවේ රටේ තියෙන විශාල ආර්ථික අර්බුදයත් එක්ක අපිට ඇමරිකානු ඩොලර් බිලියන 4ක 5ක අවශ්‍යතාවක් තිබෙනවා හදිසි මුදල් අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා. ඒ සඳහා තමයි අලිසාලි ප්‍රී අලුත් මුදල් ඇමතිතුමා ගිහිල්ලා IMF ආයතනයත් සමඟ සාකච්ඡා කරේ. ඒතන්දී එකක් අපි IMF එකෙන් බලාපොරොත්තු වන ආධාරවලට අමතරව මේ රටේ දැනට තියෙන විදේශ සංචිත ඌනතාව නිසා දැනට තිබෙන ණය ප්‍රතිවිරගත කිරීමේ අවශ්‍යතාවකුත් තිබෙනවා. අපි දැනටම දැනුම් දීලා තියෙනවා අපේ ණය හිමියන්ට අපිට ණය ගෙවීමේ හැකියාවක් නැහැ කියලා. ඒ ණය ප්‍රතිවිරගත කිරීම ගැන කතා කරන විට අපි දන්නවා අපිට ණය දෙන කඳවුරු කීපයක් තිබෙනවා. එකක් තමයි බටහිර, එක අනිත් චීන වගේ රටවල්. ඒතර බටහිර රටවල් බොහෝ දුරට මේ IMF එකෙන් අපිට දැන් ලැබිලා තියෙන අනුමැතියත් සමග මේ කාරණයට සාධනීය ලෙස සහාය දනට ඉඩ තිබුණත් චීනයේ දැනට දක්වන ස්ථාවරය තමයි ඔවුන් ලෝකේ පුරාම විවිධ රටවලට ණය දීලා තිබෙන නිසා එක රටකට පමණක් ඒ ආකාරයට ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ගියොත් ඒක ඔවුන්ගේ අනෙක් රටවලටත් බලපානවාය කියලා. ඒ නිසා ඔවුන් ඒ වෙනුවට යෝජනා කරලා තිබෙනවා ණය ප්‍රතිව්‍යුහගත කරනවා වෙනුවට අපේ දැනට තිබෙන ණය ගෙවීම සඳහා තවත් ණයක් දෙන්නට සූදානම් කියලා. ඉතින් මේක මූලික සාකච්ඡා මට්ටමේ තිබෙන්නේ. මම හිතන්නේ මුදල් ඇමතිතුමා මේ පිළිබඳව සවිස්තරාත්මකව ඉදිරියේදී පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කිරීමට නියමිතයි. ඒ වෙන විට අපිට සත්‍යතරතුරු ලබා ගන්න පුළුවන්. දෙවනුව ඔබ කතා කළේ මේ රටේ තිබෙන මේ වර්තමාන දේශපාලන අර්බුදයේ ඒක එතනදී අවසාන තීන්දුව ගත යුත්තේ මම විශ්වාස කරන විදිහට පාර්ලිමේන්තුව තුලයි. මොකද මෙතනදී අපි මම මුලත් කියලා තියෙනවා මේ රටේ ඉතිහාසයේ පුරාම දේශපාලන අරගල තිබිලා තියෙනවා, දේශපාලන අර්බුද තිබිලා තියෙනවා. ඒවයි වරදන්නේ. දේශපාලන අරගල වෙන හැමතිස්සෙම මතුවන්නේ ජනතාවගේ තියෙන පීඩනය, ජනතාවගේ කොටසක් තුළ තිබෙන යම්කිසි ආණ්ඩු විරෝධය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් ආසියාවේ තියෙන පැරණිතම ප්‍රජාතන්ත්රවාදී තිබෙන රටක් වශයෙන් මම හිතන්නේ මේ රටේ පැවැත්ම සඳහා අපිට වැදගත් වන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරගෙන අපේ ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරියට යන්නේ එකයි. ඒ නිසා ඔය කරුණුවට අවසාන විසඳුම තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ කියලා අපි විශ්වාස කරනවා.